ආයිබෝන් දැයි දෝදරුවන්ගේ නැනස පැහැදීම උදෙසා ජාතික රූපවාහිනයෙන් මෙහෙවන ජාතික පාසලේ තවත් සංයුක්ත ගණිත වැඩසටහනකටයි ඔබ අපි එකතු වෙන්නේ. ඉතින් අද සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිත කොටසට අදාළව අනුකරණය පාඩමේ ප්‍රායෝගික යෙදීම් තමයි අපි කතා කරන්නේ. මේ සඳහා අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක චන්දන දහනායක ගුරුතුමා. චන්දන සර්, ශුද්ධ ගණිත විෂය කියන්නම ප්‍රායෝගිකත්වය. ඉතින් සර්, මේ ශුද්ධ ගණිතය විෂය තුළ අනුකරණය කියන පාඩම කොහොමද ප්‍රායෝගික විෂයක් බවට පත් වෙන්නේ? ඔවුනි ලංකා, අනුකලනය කියන්නේ එකතුවක්. අනුකලනය කියන්නේ එකතුවක්. මුලිකව කෙටියෙන්ම කිව්වොත් අනුකලනය කියන්නේ එකතුවක්. එතකොට අනුකලනය ශුද්ධ ගණිතයේදී යෙදෙනවා වක්‍රයක් යටතේ වර්ගඵලය සම්බන්ධව. විවහාර ගණිතයේදී නම් ගුරුත්ව කේන්ද්‍රාශ්‍රිතව ඒ සංකල්ප සඳහා යෙදෙනවා. ඒතර මම මුලින්ම කිව්වේ අනුකලනයේ යනු එකතුවක්. අනුකලන ලකුණ බිහි වෙන්නේත් සම් කියන එකෙන් S අකුර දෙපැත්තට ඇදිලයි අනුකලනේ බිහි වෙන්නේ. එතකොට අද අපි සාකච්ඡා කරන්නේ වක්‍රයක් යටතේ වර්ගඵලය, එනම් උසස් පෙළ විෂය නිර්දේශයේ අනුකලනයේ යෙදීම් ආශ්‍රිත ගැටලු. මෙය පහුගිය අවුරුදු ටිකේ ඒ කොටසේ පාට් ඒ කියනවා අපි, ඒ කොටසේ ලකුණු 25ක ගැටලුවක් අපිට ලැබුණා. ඒ නිසා මේ පිළිබඳව නිවැරදි දැනුමක් තිබීම ඉතාම වැදගත් වෙනවා. මං මුලින්ම කියන්නම්, වක්‍රයක් යටතේ වර්ගඵලය අනුකලනයෙන් ගන්නේ කොහොමද? මේක සරල උදාහරණකින් පැහැදිලි කරන්න. ඔබ මේක XY තලයේ, මම මේක අඳින්නම් y සමානයි x කියන රේඛාව. y සමාන x. හරියට මේක සමච්ඡේදනෝ අංශක 45කින් යන්නේ. මේ y සමාන x රේඛාවේ මෙතන x ඛණ්ඩාංකය 1ක් කියලා ගන්න. මෙතන x ඛණ්ඩාංකය 1 නම්, මෙතන x ඛණ්ඩාංකය 1 නම් ඊට අදාළ y ඛණ්ඩාංකය 1යි. හේතුව y සමානයි x, x ට 1ක් දැම්මොත් y ත් 1යි. එතකොට මට අවශ්‍යයි y සමානයි x නුත් x අක්ෂයත් අතර වර්ගඵලය. මෙන්න මේ කොටසේ වර්ගඵලය. එතන මම මේ දිගවල් ගන්නම්. මෙතන 1යි. මෙන්න මේ උස 1යි. අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ පාට කළ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙමනම් ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න පුළුවන්, වර්ගඵලය ලියන්න පුළුවන් භාගයයි ආධාරකය, මේක සිරස් තිරස්, මේක ලම්බයි ලම්බ උස. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලයනෝ වර්ග ඒකක භාගය. මේ වර්ග ඒකක භාගය කියන උත්තරේම මම ගන්නම් අනුකරණේ. අපිට ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් x කොතන ඉඳලා කොතෙන්ටද, වක්‍රය ගැන හිතන් x කොතන ඉඳලා කොතෙන්ටද, x බිඳුව x1, x බිඳුව x1 බිඳුවේ සිට එක දක්වා ydx, බිඳුවේ සිට එක දක්වා ydx. එහෙමනම් ත්‍රිකෝණයේ වර්ගඵලය අපි දන්නෝ මේ ඇඳගත් රේඛාවේ නම් y සමාන x, y සමානයි x. එහෙමනම් x x විශේෂයෙන් අනුකලනය කරවොතින් x වර්ග බෙදීම 2යි. නිශ්චිත අනුකලනයේදී කොටුව රහන බිඳුව 1. එහෙමනම් අපි උඩ සීමාව දැම්මොත් x ට එකේ වර්ග බෙදීම 2, යට සීමාව x ට බිඳුව දැම්මොත් බිඳුවේ වර්ග බෙදීම 2. එකේ වර්ගය 1යි, ඒත් එන වර්ගඵලය වර්ග ඒකක භාගයයි. අද කතා කරන මුළු පාඩමේම සිද්ධාන්තය යම් වක්‍රයක් x අක්ෂය සමග සාදන යම් වක්‍රයකුත් x අක්ෂයත් අතර වර්ගඵලය y dx. අදාළ අගය පරාසයේදී බිඳුවේ සිට එක දක්වා y dx වෙනවා. මම දෙවන උදාහරණයක් ගන්නම්. y සමාන x වර්ග. y සමානයි x වර්ග. මේ y සමානයි x වර්ග මොන වගේ හැඩයේ ප්‍රස්ථාරයක්ද පුතාට මතකද? බිඳුව බිඳුව හරහා ලක්ෂ හරහා යන පරාවලයක්. ඔව්.
y සමාන x වර්ග බිංදුව බිංදුව හරහා යන පරාවලය. පුතා ඔබ මේ වක්‍රයන්හි හැඩ මතක තබා ගත යුතුයි. වක්‍රයන්හි හැඩ මතක තබා ගත යුතුයි. එතකොට මේකෙත් සරල තැනක් ගත්තොත් මට අවශ්‍යයි බිංදුවේ සිට 1 දක්වා බිංදුවේ සිට 1 දක්වා මෙන්න මේ කොටසේ වර්ගඵලය. එතකොට ඔබ රූප සටහනේ බලන්න මෙන්න මේ කොටසක් කියන්නේ මොන කොටසක්ද? y සමානයි x වර්ග වක්‍රයත් x අක්ෂයත් y සමානයි x වර්ග වක්‍රයත් x අක්ෂයත් අතර මේ පාට කර ප්‍රදේශය. එහෙනම් මේ ප්‍රදේශයේ වර්ගඵලය අනුකලනය කොතනින්දලා කොතෙන්ටද? බිංදුවේ සිට 1 දක්වා කවුද? y dx. එහෙමනම් මෙතෙන්දි y කියන්නේ x වර්ගය. එන x වර්ගය අනුකලනය කරෝතින් x ඝනය බෙදීම 3යි. බිංදුව 1. නිශ්චිත අනුකලනයේදී උඩ සීමාව ඍණ යට සීමාව. එන 1ේ 3 වන බලය බෙදීම 3, බිංදුවේ 3 වන බලය බෙදීම 3. එහෙමනම් එනවා අපිට වර්ගයකක 3න් එක. අපිට පරිගණක තිරයේ පෙන්වන්න ඒ ගැටලුව. රයිට් ඊට කලින් දැන් මේ ඔබට දිස්වන්නේ මට පළවෙනි ගැටලුව. මේ පරිගණක තිරයේ දැස් මේක දිස්වෙන්නේ a හා b අතර වර්ගඵලය a නම්. එතකොට බලන්න y සමාන fx කියලා වක්‍රයක් තියෙනවා. මේ වක්‍රයේ හැඩය මොකක් වුණත් a b නුත් y සමානයි fx වක්‍රයත් x අක්ෂයත්. හැබැයි වක්‍රයයි x අක්ෂයයි විතරක් නෙමෙයි පරාසයක් තියලා තියෙනවා ab. එහෙනම් a වල ඉඳලා b දක්වා මෙතන y කියන්නේ fx dx. මෙතන y කියන්නේ fx විතර dx. ඔන්න ඕක තමයි අපි දැනගත යුතු මූලිකම කරුණ. එය කොහොමද ගණන්වලදී යෙදෙන්නේ කියන දේ අද අපි පූර්ණ ලෙසම සාකච්ඡා කරනවා. මට ඊළඟ උදාහරණය. ඔව්. දැන් මම කතා කරපු දේ පොඩ්ඩක් වෙනස් කරලා. බලන්න මේ ගැටලුව අපි ඉස්සෙල්ලා කියවමු. y සමාන x වර්ග වක්‍රය වක්‍රයත් x අක්ෂයත් x සමානයි 1 සහ x සමානයි 2 අතර වර්ගඵලය සොයන්න. කවුරු කවුරුද? හිතට කියන්න. y සමාන x වර්ග. තව x සමාන 1යි x සමානයි 2යි අතර ඊට අමතරව y සමාන x වර්ගත් x අක්ෂයත් අතර වර්ගඵලය. ඔය රූප සටහන ඇඳම ඔබට රූප සටහන ඇඳම මේ බලන්න. බිංදුව බිංදුව තුලින් යන පරාවලය. x සමානයි 1. 1ත් x සමානයි 2. 2ත් අතර y සමානයි x වර්ග වක්‍රයත්. මෙන්න මේ වක්‍ර කොටසයි x අක්ෂයයි අතර මෙන්න මේ වර්ගඵලය. මේ වර්ගඵලය. එහෙමනම් අදාළ වර්ගඵලය අනුකලනය 1ේ සිට 2 දක්වා මේක y කියන්නේ x වර්ග. y කියන්නේ x වර්ග. y කියන්නේ x වර්ග. x වර්ග dx. එහෙමනම් x වර්ග අනුකලනය කරොත් x ඝනය බෙදීම 3යි 1ේ ඉඳලා 2 දක්වා. සුළු කරොත් x ට උඩ සීමාව 2ේ 3 වන බලය බෙදීම 3, යට සීමාව 1ේ 3 වන බලය බෙදීම 3. 2ේ 3 වන බලය 8යි මෙතන 3න් 1යි අපිට එනවා 7 බෙදීම 3ක් වර්ගයකට. පරිගණක තිරයට බලමු. ඔව්. 1ේ සිට 2 දක්වා y dx. 1ේ ඉඳලා 2 දක්වා y කියන්නේ x වර්ග dx. x වර්ග අනුකලනය කරවොතින් x ඝනය බෙදීම 3යි 1 2 4. උඩ සීමාව 2 දාමු 2ේ 3 වන බලය බෙදීම 3 ඍණ යට සීමාව 1 දාමු. එහෙමනම් අපිට එනවා සුළු කිරීමෙන් වර්ගයකක 7 බෙදීම 3යි. වර්ගයක 7 බෙදීම 3යි. අපට දෙවන ගාන රයිට්. ගාන කියවමු. පරිගණක තිරය ගත්තොත් ලේසි. ගාන කියවමු. y සමානයි sin x වක්‍රයත් x අක්ෂයත් x සමානයි බිංදුවත් x සමානයි 5 බෙදීම 2ත් අතර වර්ගඵලය සොයන්න. y සමානයි sin x වක්‍රය මතකයි. උසස් පෙළ දරුවන්ට මතකයි sin x වක්‍රය කොතන ඉඳලා කොතෙන්ටද? x බිංදුවේ ඉඳලා x 5 බෙදීම 2ට. එතකොට x සමානයි බිංදුවේ ඉඳලා x සමානයි 5 බෙදීම 2ට sin x. sin 5 බෙදීම 2 1යි. sin 5 බිංදුවයි. මේ විදිහට දිගට ප්‍රස්ථාර යනු.
අපෙන් අහන්නේ යම් සීමාවක් තුළ මේක තමයි y සමානයි sin x. අපෙන් අහන්නේ බිඳුවේ සිට 5 වෙදීම 2 දක්වා මෙන්න පරාසය y සමානයි sin x වක්‍රයත් x අක්ෂයත් අතර වර්ගඵලය. x අක්ෂයත් අතර වර්ගඵලය. එහෙමනම් අපිට වර්ගඵලය ලියන්න පුළුවන් කොතන ඉඳලා කොතෙන්ටද බිඳුව 5 වෙදීම 2. y කියන්නේ sin x dx. sin x dx. sin x ගේ අනුකලනය ඍණ cos x. sin x අනුකලනය කරවතින් ඍණ cos x. බිඳුව 5 වෙදීම 2. sin x අනුකලනය කරවතින් ඍණ cos x. ඍණක් එළියට ගත්තොත් උඩ සීමාව cos 5 වෙදීම 2 යට සීමාව cos බිඳුව. cos 5 වෙදීම 2 බිඳුවයි cos බිඳුව 1යි. එහෙනම් ඍණයි ඍණයි ධන 1යි. වර්ගඵලය වර්ග 1ක 1යි. මේ මෙතෙන්දීම කාරණයක් කියන්නම් ඉදිරි ගණන් වලට ඕන. පුතේ මේ වගේ හැඩයකදී y සමානයි sin x හැඩයේදී බලන්න මේ කොටස් දෙකම සමමිතිකයි නේද? මේ කොටස් දෙකම සමමිතිකයි. දැන් මෙතෙන්දී 5 වෙදීම 4ෙදී 1 යට මූල 2යි. 5 ඍණ 5 බෙදීම 4 එනම් 3යි 5 බෙදීම 4 එක යට මුල් දෙක මේ දෙන සම්මිතිකයි. එතකොට මට මෙතන වර්ගඵලයේ 1 නම් සම්පූර්ණ වර්ගඵලයේ මේක 1 නම් මේ වගේම කොටසක් නේද මේ තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ වර්ගඵලයේ කොච්චර වෙනවද? 2යි. 2ක් වෙනවා. 1යි 1යි 2ක් වෙනවා. මේ මම ඉදිරි ගණන් වලදී පාවිච්චි කරන මේ දේ. යොමුමු අපි ඊළඟ උදාහරණයට පරිගණතිරේ. y සමානයි ex වක්‍රයත් x අක්ෂයත් x සමානයි 1ත් x සමානයි 2ත් අතර වර්ගඵලය සොයන්න. මොන මොනවද? y සමානයි ex. y සමානයි ex. x සමානයි 1, x සමානයි 2යි x අක්ෂය අතර වර්ගඵලය. ඔබ මෙන්න මේ කාරණා දැනගත යුතුයි. ex ගේ ප්‍රස්ථාරය මොකද්ද? ex ප්‍රස්ථාරය දන්නවා නම් 1 යට ex අඳින්න පුළුවන්. ln x ගේ ප්‍රස්ථාරය මොකද්ද? මම ඒ කරුණු දෙක ඉස්සෙල්ලම පැහැදිලි කරන්න. අපි ඉස්සෙල්ලම මතක තියාගමු ex ප්‍රස්ථාරය. ඉස්සෙල්ලම මතක තියාගමු ex ප්‍රස්ථාරය. පුතේ e බිඳුව 1යි. y සමාන ex නේ. බලන්න x ට බිඳුව දැම්මොත් e බිඳුව 1යි. මේ එකතුලින් යනවා. e කියන්නේ 2.7 ගානක අගයක්, අපරිමේය සංඛ්‍යාවක්. x ට ධන අනන්තය දැම්මොත් 2.7 ගානක අනන්තය. මට හිතන්න 2.10 බලය ගොඩක් වැඩි නේද? එන 2.7 ගානක අනන්ත වන බලය ගොඩක් වැඩි. එන x ධන අනන්තයේදී ධන අනන්තයයි. ඒ වගේම x ඍණ අනන්තයට දැම්මොත් 1 යට e වෙනවා. අපි හිතමු x ට ඍණ 2 දැම්ම. 1 යට e ඍණ 2. නැත්නම් ඍණ 100 දැම්ම. එතකොට යලිත් මම මෙතන පැහැදිලිව ලියන්නම්. මම දානෝ x ට ඍණ 100. එතකොට මොකද වෙන්නේ? y සමානයි e ගේ ඍණ 100. එතකොට 1 යට e ගේ 100. 2.0 ගානක 100 බලය කියන්නේ බිඳුවට ආසන්නයි. එතකොට 2.0 ගානක අනන්ත බලය කියන්නේ කොහොමත් බිඳුවට ආසන්නයි. x ඍණ අනන්තයට යනකොට y ඍණ අනන්තයට යනවා. sorry y බිඳුවට යනවා. යලිත් කියනවා x ඍණ අනන්තයට යනකොට y බිඳුවට යනවා. මෙන්න මේ හැඩය තමයි y සමාන ex ගේ හැඩය. මම ex ගේ ප්‍රස්ථාර එකපාරට අඳින්නේ නැතුව මේ ඔබට කියන්න තීරණය කරේ. පුතේ ඔබ දෙයක් මතක තබා ගනිත්තේ ඒ හැඩයක් විතරක් හිතන්න එපා. මේක නිකන් රූපයක් කියලා විතරක් හිතන්න එපා. කොහොමද මේ රූපය ඇති වුනේ? මොකද්ද මේ රූපේ ලක්ෂණ? එය තමයි ගණිතයේදී අතිශය වැදගත්. ඒක මතක තියාගත්තොත් ඔබට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. මේ තියෙන y සමාන ex. අපි ගැටලුව උනේ y සමාන ex නුත් x සමානයි 1ත් x සමානයි 2ත් අතර වර්ගඵලය. මෙතන 1 මෙතන 2 y සමාන ex නුත් x සමාන 1යි x සමාන 2යි මෙන්න මේ වර්ගඵලය. මේ වෙනකොට කාටත් පුළුවන් මේ වර්ගඵලය කියන්න. එහෙනම් ඔබට කියන්න පුළුවන් මේ වර්ගඵලය 1 සිට 2 දක්වා y කියන්නේ ex dx. එතකොට ex අනුකලනය කරවතින් exමයි. 1 2. එහෙමනම් x ට 2 දැම්මොත් e වර්ග, x ට 1 දැම්මොත් e 1. එහෙනම් අපිට එනවා e වර්ග ඍණ e. 2.7 ගානක වර්ගයේ ඍණ 2.7 ගානක් මෙතන වර්ග 1ක අගයක් එනවා. පරිගණක තිරය
බලන්න එකේ සිට දෙක දක්වා y dx. එහෙනම් එකේ සිට දෙක දක්වා y කියන්නේ ex dx. උඩ සීමාව ඍණ යට සීමාව. එතකොට ඊගේ ex අනුකලනය කරොත් ex කියන කතාව වෙන්න ඕන. එතකොට උඩ සීමාව 2යි යට සීමාව 1යි. එක විට උත්තරේ දාලා තියෙනවා e වර්ග ඍණ e. අපි සුළු කිරීමෙන් ඒ උත්තරේ ගත්තා. ඒගොම මම අතිරේක කරුණක් විදිහට කියන්නම්. මේ විභාගයේදී මහාචාර්යවරු ගොඩක් සැලකිල්ල ලක් කරන නිසා y සමානයි ln x ප්‍රස්ථාරය. ඔබ නිකමට හිතන්න ඔබට පුළුවන් ද කියලා? y සමානයි ln x ප්‍රස්ථාරය. ඔබ දන්නවා y සමාන ln x කියන්නේ ලඝු e පාදයට x නේ? මේ කියන්නේ ලඝු e පාදයට x. මෙන්න මේ ප්‍රස්ථාරයේ හැඩය මම පුතාලට ලක්ෂණ කීපයක් කියන්න. පළවෙනි කාරණේ, ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය බිඳුවක් වේ. මේ මතක තියාගන්න. ඕනෑම පාදයකට එකෙහි ලඝු ගණකය බිඳුවක් වේ. ලඝු 10 පාදයට එක බිඳුවයි. ලඝු 100 පාදයට එක බිඳුවයි. ලඝු e පාදයට එක බිඳුවයි. එතකොට x එකේදී y අගය බිඳුවක් වෙන්න ඕන. අනිත් කතාව, ලඝු වසම ඍණ වෙන්න බෑ. මතක තියාගන්න, ලඝු වසම ඍණ වෙන්න බෑ. ලඝු ප්‍රස්ථාරය තියෙන්නේ ධන පැත්තේ. මේක මෙහෙ නැහැ, ඍණ පැත්තේ නැහැ. ලඝු ප්‍රස්ථාරය තියෙන්නේ ධන පැත්තේ. x අනන්තයට යනකොට ln x අනන්ත වෙනවා. x බිඳුවේදී ln x ඍණ අනන්තයකට යනවා. x බිඳුවේදී ln x ඍණ අනන්තයකට යනවා. x ධන අනන්තයේදී ln x ධන අනන්තයකට යනවා. මේක y අක්ෂය. මේක තමයි y සමානයි ln x. y සමාන ln x. අපිට මේක ඕනම් ගණන් නිර්මාණය කරන්න පුළුවන්. මේකෙත් ගණන් නිර්මාණය කරන්න පුළුවන්. මට එක ගණක් කිව්වොත්, මෙතන 2 දැම්මුත්, මෙතන 3 දැම්මුත් අපිට ඕනම් වර්ගඵලයක් දෙන්න පුළුවන්. වර්ගඵලයක් දෙන්න පුළුවන්. 2 සිට 3 දක්වා ln x dx. 2 සිට 3 දක්වා ln x dx. මම මේ ගාන කියන්නම්. මීට කලින් වැඩසටහනක් මතක් කරන්න. මීට කලින් වැඩසටහනේ අපි කතා කරේ කොටස් වශයෙන් අනුකලනය. එය මතක් කරන්න මේක කියන්න. අනුකලනය 2 සිට 3 දක්වා ln x dx. එතකොට ln x අවකලනය කරන්නේ, sorry, අනුකලනය කරන්නේ යලි කියනවා. අනුකලනය කරන්නේ මෙතන ශ්‍රිත දෙකක් පේන්නේ නැහැ. එහෙමනම් අපි ගන්නෝ එක වීජ්‍ය ශ්‍රිතයක් ලෙස. එහෙමනම් දැන් මෙතන එක කියන්නේ වීජ්‍ය ශ්‍රිතයක්, ln x කියන්නේ ලඝු ශ්‍රිතයක්. වඩාත් අපි ගත්තා i late කියන කතාවක් ගිය වැඩසටහනකදී. ඒ කෙසේ නමුත් ඒ මම ln x පාඩුවේ තියාගත්තා. d බෙදීම dx ඇතුළට එක අනුකලනය කළ දැම්ම. එක අනුකලනය කරවතින් x. එහෙමනම් මෙතන කොටස් වශයෙන් අනුකලන සූත්‍රය, දැන් වක්‍රයක් යටතේ වර්ගඵලය ඔච්චරයි. 2 සිට 3 දක්වා ln x dx. එතනින් එහාට ඔබ ඉගෙන ගන්නා වූ අනුකලන නීති. එහෙනම් මෙතන කොටස් වශයෙන් අනුකලනය ln x වාරයක් x. කොතනද? 2 සිට 3 දක්වා. 2 සිට 3 දක්වා x තියාගෙන d බෙදීම dx ln x. d බෙදීම dx ln x. ln x අවකලනය කරොත් මෙතන උඩ සීමාව ඍණ යට සීමාව. ln 3 වාරයක් 3 ඍණ ln 2 වාරයක් 2. 2 සිට 3 දක්වා x. ln x අවකලනය කරොත් 1 යට x. ln x අවකලනය කරොත් 1 යට x. x ට x කැපුණා. 1 අනුකලනය කරවතින් x වෙනවා. උඩ සීමාව ඍණ යට සීමාව. මෙතනින් අහට සරලයි. මේක මම මේ වෙලාවේ මට හිතිච්ච ගාණක් නිසා මම කිව්වේ. අපි ඊළඟ ගාණකට යමු. රයිට්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම පොඩි උදාහරණයක් තව හදන්නම්. රයිට්. මම තව පොඩි උදාහරණයක් හදන්නම්. දැන් මට මේ වෙලාවේ හිතෙන උදාහරණයක්. මේ වෙලාවේ හිතෙන උදාහරණයක් y සමානයි x වර්ග ඍණ 4. y සමානයි x වර්ග ඍණ 4. y සමානයි x වර්ග ඍණ 4 ගත් මේ වගේ ප්‍රස්ථාරයක් x වර්ග ප්‍රස්ථාරය ඒකක 4ක් පල්ලෙහාට යනවා. 1යි 2යි 3යි 4යි. එතකොට
ඇතරම y බිඳුවක් වෙන්නේ x දෙකේදීත් x ධන දෙකේදීත් y ට බිඳුව දැම්මොත් x වර්ග සමානයි 4යි x සමානයි ධන 2 ඍණ 2 පරාවලයක හැඩය මේක y සමානයි x වර්ග ඍණ 4 මට අවශ්‍යයි වර්ගඵලයක් බිඳුවේ සිට 1 දක්වා මෙන්න මේ කොටස එතකොට මෙතන එක මං උඩින් ලියන්නම් පැහැදිලිද? 1. බිඳුවේ සිට 1 දක්වා මෙන්න මේ පාට කළ ප්‍රදේශයේ වර්ගඵලය. වක්‍රයක් යටතේ වර්ගඵලය. එහෙමනම් බිඳුවේ සිට 1 දක්වා එන වර්ගඵලය බිඳුවේ සිට 1 දක්වා x වර්ග -4 dx. මේ මං අනුකලනය කරන්නම් වෙන වෙනම අනුකලනය. බිඳුවේ සිට 1 දක්වා x වර්ග dx -4ක් එළියට ගත්තොත් බිඳුවේ සිට 1 දක්වා 1 dx. X වර්ග අනුකලනය කරෝතින් x ඝනය බෙදීම 3යි බිඳුව 1 x අනුකලන 1 අනුකලනය කරෝතින් x 1 අනුකලනය කරෝතින් x උඩ සීමාව ඍණ යට සීමාව උඩ සීමාව ඍණ යට සීමාව මම මේ රූප සටහන මකන්නම් එහෙමනම් උඩ සීමාව 1 3 බලය බෙදීම 3 උඩ සීමාව යට සීමාව බිඳුවේ තුන්වන බලය දැම්මොත් බෙදීම 3 ඍණ 4 උඩ සීමාව 1 යට සීමාව බිඳුව 3න් 1 ඍණ 4 එහෙනම් මෙතන 12යි 12න් 1ක් ගියෝතින් 11 බෙදීම 3යි එහෙනම් වර්ගඵලය ඍණ 11 බෙදීම 3යි වර්ගඵලයක් කියන්නේ සමනෙන් ධනකයක්නේ. ඒත් මෙතන සුළු කිරීමේදී වර්ගඵලයට ඍණාගයක් ඇවිත් තියෙනවා. ඔව්. පුතේ අන්න ඊළඟ ඔබ දැනගත යුතු විෂය කරුණ. ඊළඟට ඔබ දැනගත යුතු විෂය කරුණ x අක්ෂයට ඉහළින් නම් වර්ගඵලය සොයන්නේ යලිත් x අක්ෂයට ඉහළින් නම් වර්ගඵලය සොයන්නේ x අක්ෂයට ඉහළින් තියෙන වර්ගඵල ධන වර්ගඵල x අක්ෂයට පහලින් හොයන වර්ගඵල අපිට වීජියව ඍණ එන්නේ. යලිත් කියනවා x අක්ෂයට පහලින් එන වර්ගඵල ඍණ එන්නේ. මෙහිදී කිසිසේත්ම වර්ගඵලය ඍණ වෙන්න බෑ. වර්ගඵලය ධනකයක්. එහෙමනම් මේ වගේ තැනකදී අපි වර්ගඵලය ලෙස ගන්නේ මේකේ මාපාංකය. මේ වගේ තැනකදී වර්ගඵලය ලෙස ගන්නේ මේකේ මාපාංකය. එහෙනම් 11 බෙදීම 3යි. මට ඊළඟ පරිගණක තීරය ඔව් මෙතන සටහනක් තියෙනවා මං පරිගණක තීරයේ x අක්ෂයට පහලින් වක්‍ර කොටස් මගින් සෑදෙන වර්ගඵල ගැනීමේදී ඍණ අගයන් ලැබේ. එහෙත් වර්ගඵලය ඍණ විය නොහැක. එම නිසා එවැනි අවස්ථාවල මාපාංකය සලකනු ලැබේ. ඒ ආශ්‍රිතව ගානකට යොමු වෙමු ඊළඟ එක. බලන්න මම මේක පරිගණක තීරයෙන්ම පැහැදිලි කරන්නම් අපි ඉස්සෙල්ලා හදපු ගානක් වගේ y සමානයි x වර්ග ඍණ 9 වක්‍රයත් x අක්ෂයත් x සමානයි 1ත් x සමානයි 2ත් අතර වර්ගඵලය සොයන්න. කවුරු කවුරුද? y සමානයි x වර්ග ඍණ 9. තව x සමානයි 1 x සමානයි 2ත් x අක්ෂයත්. x අක්ෂයත් වැදගත්ම දේ. x අක්ෂයත්. ඉතින් හතර පැත්තකින් කොටු වෙලා. වක්‍රය තියෙනවා ඔන්න x අක්ෂයට පහළින්. ඒකක 9ක් පල්ලෙහාට ඇවිත්. y සමාන x වර්ග ඒකක 9ක් පල්ලෙහාට ඇවිත්. x අක්ෂයත් එක්ක 1යි 2යි අතර වර්ගඵලය. එහෙනම් 1 සිට 2 දක්වා y dx. y වෙනුවට දාන්න පුළුවන් 1 සිට 2 දක්වා x වර්ග ඍණ 9 dx. 1 සිට 2 දක්වා x වර්ග dx ඍණ 9ක් එළියට ගත්තොත් 1 සිට 2 දක්වා 1 dx. x වර්ග අනුකලනය කරවතින් x ඝනය බෙදීම 3. 1 අනුකලනය කරවතින් x. ඒකට දාලා තියෙනවා උඩ සීමාව ඍණ යට සීමාව. නිශ්චිත අනුකලනයේ අගේ හොයන ආකාරය. අපි ඊළඟ ගානට යමු. ඔව්. ඒකේ අගයක් එනවා. පොඩක් ඒක යලිත් තියන්. 8 බෙදීම 3 ඍණ 3න් 1 ඍණ 9.
එතකොට එනවා ඍණ 20 දෙදීම 3යි. කිසිසේත්ම වර්ගඵලයේ ඍණ වෙන්න බෑ. ඒ නිසා එහිදී අපි ඒකේ මාපාංකය ගන්නවා. එහෙනම් වර්ගඵලය 20 බෙදීම 3යි. වර්ගඵලය 20 බෙදීම 3යි. රයිට්. හරි. මට y සමාන x ගණනේ වක්‍රයත් x සමාන ඍණ 1ත් x සමාන බිඳුවත්. රයිට්. බෝඩ් එකට යමු. x සමාන ඍණ 1ත් x සමාන බිඳුවත්. හරි. y සමානයි x ගණනේ. ඊට කලින් මම එක ප්‍රශ්නයක් අහන්නම් ලංකා. අනිවාර්යෙන්ම ප්‍රස්ථාරයේ හැඩය අවශ්‍යයි වර්ගඵලය ගන්න. මොකද අපි දන්නේ නැහැ x අක්ෂයේ ඉහළින්ද වර්ගඵලයේ තියෙන x අක්ෂයට පහළින්ද වර්ගඵලයේ තියෙන. එහෙනම් y සමාන x ගණනේ වක්‍රය මේ මම ඉක්මනට කියලා දෙන්නම්. වක්‍ර අනුරේඛණයෙන් ඉක්මනට අඳින්න පුළුවන්. y සමාන x ගණනය මේ මම කතා කරන්නේ අවකලනයේදී. අවකලනයේදී පාඩම dy බෙදීම dx. x ගණනේ අවකලනය කරොත් 3x වර්ග. x සමානයි බිඳුවේදී dy බෙදීම dx සමානයි බිඳුවක් වේ. අවකලන සංගුණකයේ බිඳුවක් වෙනවා නම් එක්ක උපරිමයක් එක්ක අවමයක් එක්ක නතිවර්තයක්. එතකොට උපරිමයේද අවමයේද නතිවර්තයේද ගන්න පුළුවන් අවකලන සංගුණකයේ ලකුණ පරීක්ෂා කරලා. බිඳුවට වඩා වැඩි අගයක් දැම්මොත් එක දැම්මොත් dy dx දන්න. බිඳුවට අඩු අගයක් ඍණ 1 දැම්මොත් ඍණ 1ේ වර්ගය ඒ dy dx දන්න. x සමානයි බිඳුවේදී dy dx බිඳුවයි. ධන කියන්නේ වැඩි වෙන හැඩයක්. dy dx බිඳුව කියන්නේ x අක්ෂයට සමාන්තරයි නැවත වැඩි වෙන හැඩයක්. x ධන අනන්තෙදී y ධන අනන්තයයි. x ඍණ අනන්තෙදී y ඍණ අනන්තයයි. ඇත්තටම y සමාන x ගණයේ ප්‍රස්ථාරයේ මෙන්න මේ විදිහට එනවා. xy මෙන්න මෙතන ස්පර්ශෝන් sorry මෙතන නතිවර්ත ලක්ෂය. මෙතෙන්ද නතිවර්ත ලක්ෂය. මෙන්න මේක තමයි y සමානයි x ගණය. y සමාන x ගණය. එතකොට අපිට ඕන x සමානයි ඍණ 1යි x සමානයි 0යි අතර වර්ගඵලය. හදන්න කලින් කියන්න පුළුවන් වර්ගඵලය නම් ඍණවන බව. හදන්න කලින් කියන්න පුළුවන් වර්ගඵලය ඍණවන බව හේතුව x අක්ෂයට පහළින් තියෙන නිසා. එහෙනම් මේ වර්ගඵලය ගන්න පුළුවන් ඍණ 1 සිට බිඳුව දක්වා x ගණය dx. right. එහෙනම් මේකේ අනුකලනය අපි පරිගණක තිරයෙන් බලමු. මේකේ අනුකලනය කිරීම පරිගණක තිරේ. ඔව්. ඍණ 1 සිට බිඳුව දක්වා y dx මාපාංකය අරගෙන තියෙන්නේ හදන්න කලින් දන්නෝ මේක ඍණවනවයි කියලා වර්ගඵලේ. ඒ නිසා මාපාංකය ගත්තා. එහෙනම් ඍණ 1 සිට බිඳුව දක්වා y කියන්නේ x ගණය dx. x ගණය අනුකලනය කරොත් x 4 බෙදීම 4යි. උඩ සීමාව බිඳුව දැම්මා. යට සීමාව ඍණ 1 දැම්මා. එතකොට උත්තරයක් ඇවිත් තියෙනවා ඍණ 4න් 1යි. වර්ගඵලය ඍණ වෙන්න බෑ. එහෙමනම් ඒකේ මාපාංකය ධන 4න් 1යි. right. ඔව්. මම මෙන්න මේ කාරණේ ඔබ මතක තියාගන්න මම බෝඩ් එකේ පැහැදිලි කරන්නම්. ඇතැම් වක්‍ර එනවා x අක්ෂයට ඉහළ x අක්ෂයට පහළ දෙකේම වර්ගඵල හොයන්න. ඒතර අපි හොයන්න ඕන ඍණ 1 සිට ධන 1 දක්වා මේ තියෙන අපි ඉස්සෙල්ලෙන්ද y සමාන x ගණනේ. එහෙනම් කොතනද ඍණ 1 සිට ධන 1 දක්වා y සමාන x ගණනේ. අපි මෙතෙන්දී කිසිසේත්ම ඍණ 1 සිට ධන 1 දක්වා x ගණනේ කියලා දාන්නේ නැහැ. වැරදි. ඍණ 1 සිට ධන 1 දක්වා x ගණනේ කියලා දැම්මොත් මෙතන ඍණාගයක් එන්නේ, මෙතන ධනාගයක් එන්නේ. ඍණාගයයි ධනාගයයි කැපිලා මේක බිඳුවක් වෙනවා. මං ඇයි බය නැතුව බිඳුවක් වුවේ? මේක සමමිතිකයි. මෙතෙන්ට ඍණාගය කීයද? මෙතන ධනාගය වගේමයි. ඒ නිසා මේ වගේ තැනකදී මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්න, ඒකේ මාපාංකය ගන්න. මේ කොටසේ වර්ගඵලය හොයන්න, ඒකේ මාපාංකය ගන්න. ඒක නම් මාපාංකය ගන්නත් ඕනේ කොහොමද දන? මේ කොටසේ වර්ගඵලයේ මේ කොටසේ වර්ගඵලය එකතුව ගත්තනම් හරි. එහෙනම් අදාළ පාඩ කරපු වර්ගඵලය කිසිසේත්ම ඍණ 1 සිට ධන 1 දක්වා දාන්නේ නැහැ. එහෙනම් මේක දාන්න පුළුවන් අදාළ වර්ගඵලය ඍණ ටික වෙනම ගමු. ඍණ 1 සිට බිඳුව.
x ගණය dx. හැබැයි මේක x අක්ෂයට පහළ නිසා ඍණ. වර්ගඵලයක් ඍණ වෙන්න බැරි නිසා මාපාංක දෙනවා. ඒ වර්ගඵලයට එකතු කරනවා බිංදුවේ සිට 1 දක්වා වර්ගඵලය. ධනපැත්තේ වර්ගඵලය. යලි කිව්වොත් කෙටියෙන්ම කිව්වොත් යට ටික වෙනමත් උඩ ටික වෙනමත් හෙව්වා. යට ටිකේ මාපාංකයයි උඩ ටිකයි එකතු කරා. එහෙනම් බිංදුවේ සිට 1 දක්වා x ගණය dx. පරිගණක තිරයට යොමු වෙමු අපි සුළු කරපු ඒ ගාන තියද? ඔව්. ඍණ 1 සිට ධන 1 අතර y සමාන x ගණය. බලන්න ඒ 1 කියන්නේ යට තියෙන කොටසේ වර්ගඵලය. ඒ 2 කියන්නේ උඩ තියෙන කොටසේ වර්ගඵලය. එන යට තියෙන කොටසේ වර්ගඵලයේ මාපාංකය එකතු කරලා තියෙනවා උඩ තියෙන කොටස. රයිට්. දැන් හරි මට ඊළඟ උදාහරණ දෙන්න. මෙතන යට තියෙන ඔක්කොම සුළු කිරීම විතරයි. සුළු කිරීම විතරයි. රයිට්. ඒ වගේම දෙයක් තමයි මම බෝඩ් එකේ පැහැදිලි කරන්නම්. x සමානයි බිංදුවත් x සමානයි 5 අතර y සමානයි cos x. y සමානයි cos x. එහෙමනම් කොතනද x සමානයි බිඳුවයි right අපි ඉස්සලා ප්‍රස්තාරය දෙමු x සමානයි බිඳුවයි x සමානයි 5 මෙතන 5 බෙදීම 2 මෙතන 5 cos බිඳුව 1යි cos 5 බෙදීම 2 බිඳුවයි cos 5 ඍණ 1යි උසස් පෙළ දරුවන් හැඩය දැනගන්න ඕන ප්‍රස්තාරය දැනගන්න ඕන y සමානයි cos x ගේ එහෙනම් ඔබ වර්ගඵලය කියන්නේ බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos x dx. ගැටලුවක් නැහැ ඒක දන පැත්තේනේ. ඒකට එකතු වෙන්න ඕන 5 බෙදීම 2 සිට 5 දක්වා cos x dx. හැබැයි ඒක x අක්ෂයට පහලින් ඒ නිසා ඒකේ මාපාංකය ගන්නවා. ඒකේ මාපාංකය ගන්නවා. පරිගණක තිරයෙන් අපි බලමු සුළු කිරීම. බිඳුවේ සිට ඔව් හැඩය තියෙනවා. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos x dx ට එකතු වෙනවා 5 බෙදීම 2 සිට 5 දක්වා cos x dx. පුතාලට පේනවා 5 බෙදීම 2 සිට 5 දක්වා cos x x අක්ෂයට පහළේ. එහෙනම් ගත යුතුයි ඒකේ මාපාංකය. ඊළඟ පියවරේ තියෙන cos x ගේ අනුකලනය sin x සීමාව බිඳුව 5 බෙදීම 2 මාපාංක ඇතුළ cos x ගේ අනුකලනය sin x 5 බෙදීම 2 5. එහෙනම් උඩ සීමාව x ට 5 බෙදීම 2 යට සීමාව බිඳුව අනිත් තැනත් ඒ විදිහයි. උඩ සීමාව sin 5 යට සීමාව sin 5 බෙදීම 2. එතකොට ඍණ 1 මාපාංකයේ ධන 1 ලෙස හරන් 1 1 2ක් වෙලා තියෙනවා. සුළු කිරීම බලන්න. ඊළඟ මාතෘකාව ඊළඟට පුතාලට කියලා දෙන්නේ අපිට ඇතැම් විට හොයන්න වෙනවා වක්‍ර දෙකක් අතර වර්ගඵලය. ඇතැම් විට හොයන්න වෙනවා වක්‍ර දෙකක් අතර වර්ගඵලය. මං උදාහරණයක් ගන්නම් මෙන්න මෙහෙම මේක y සමානයි x වර්ග එක වක්‍රයක් මම තව වක්‍රයක් අඳින්නම් මේක y සමානයි x රේඛාව right හොඳට බලන්න මේ සංකල්පය හිතට ගන්න y සමානයි x වර්ග වක්‍රය y සමානයි x රේඛාව y සමානයි x වර්ග වක්‍රයයි y සමානයි x අතර පරිමිත වර්ගඵලය y සමාන x වර්ගත් y සමාන x අතර මේ වර්ගඵල අපරිමිතයි y සමාන x වර්ග y සමාන x අතර මේ වර්ගඵල අපරිමිතයි මෙන්න මේ පාට කළ පරිමිත වර්ගඵලය මෙන්න මේ ඡේදන ලක්ෂය හොයන්න පුළුවන් වක්‍ර සමීකරණයයි සරල රේඛාවේ සමීකරණය සමගාමී විසඳලා. වක්‍රයේ y සමාන x වර්ග සරල රේඛාව y සමාන x. y සමාන කරොත් x වර්ග සමානයි x. x වර්ග ඍණ x බිඳුවයි x x ඍණ 1 බිඳුවයි x සමානයි බිඳුව x සමාන 1. සරල රේඛාවයි වක්‍රයයි හමු වෙනවා බිඳුවේදී. ඒ අපි පිළිගන්නවා. එහෙනම් මේක බිඳුව බව අපි දන්නවා. අනිත් තැන මේක එකයි. මේ කතාවේදී වැදගත්ම දේ මෙච්චරයි. ඔය පාඨ කරපු ප්‍රදේශයේ වර්ගඵලය ගන්න පුළුවන් වර්ගඵල දෙකක අන්තරයක් විදිහට. වර්ගඵල දෙකක අන්තරයක් විදිහට. බලන්න අපි හැමතිස්සෙම x අක්ෂයත් එක්කයි වර්ගඵලය ගන්න. යලිතේ කතාව නැවත කියනවා. අපි හැමතිස්සෙම ගන්න x අක්ෂයත් අතර වර්ගඵලය.
අපිට ගන්න පුළුවන් මම වෙනම ඇන්දොත් රූපය y සමානයි x රේඛාවත් x අක්ෂයත් අතර වර්ගඵලය. රූපය ගත්තොත් මෙන්න මේ උඩ වර්ගඵලය. ඒකෙන් අඩු කරන්න පුළුවන් y සමානයි x වර්ග වක්‍රයත් එකත් අතර වර්ගඵලය. ඒකනම් මේ වක්‍රය. එහෙනම් යලිත් මේ රූපය හරියටම මට පැහැදිලි කර. මෙන්න මෙතෙන්ටම ගත්තොත් මෙතෙන්ටම අවධානය යොමු කරමු. මෙන්න මේ ඔව්. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අඩු කරනවා මම මේ කූටු ගාන යට වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අඩු කරනවා මෙන්න මේ කූටු ගාන යට වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් යට වර්ගඵලය අඩු කරා නම් පාඨකල ප්‍රදේශයේ වර්ගඵලය එනවා. ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් යට තියෙන වර්ගඵලය අඩු කරා නම් පාඨකල කොටසේ වර්ගඵලය එනවා. මේ ත්‍රිකෝණයේ දැන් මම පාඨකල කොටසේ වර්ගඵලය ලියන්නම්. පාඨකල කොටසේ වර්ගඵලය. පොදේ ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න පුළුවන් බිංදුවේ සිට 1 දක්වා x dx. බිංදුවේ සිට 1 දක්වා x dx. ඒකෙන් අඩු කරමු මේ වක්‍රයත් x අක්ෂයත් අතර වර්ගඵලය. වක්‍රයත් x අක්ෂයත් අතර වර්ගඵලය බිංදුවේ සිට 1 දක්වා x වර්ග dx. එහෙමනම් මේ ත්‍රිකෝණයෙන් යට කොටසේ වර්ගඵලය අඩු කරා නම් අපිට එනවා පාඨකල ප්‍රදේශයේ වර්ගඵලය. මට ඒක සුළු කරපු රූප රාමුවදී y සමානයි x වර්ග වක්‍රයත් y සමානයි x රේඛාවත් අතර වර්ගඵලය. රූපේ පැහැදිලිව දක්වනවා y සමානයි x වර්ග. රූපේ පැහැදිලිව පේනවා y සමානයි x. ඒ දෙන්නගේ ඡේදන ලක්ෂය හොයලා තියෙනවා a සෙවීම කියලා. අපිට ආව බිංදුව 1 කියන එක. එහෙමනම් උඩ වර්ගඵලය බිංදුවේ සිට 1 දක්වා x dx රේඛාවයි x අක්ෂය අතර. ඒකෙන් අඩු කරනවා බිංදුවේ සිට 1 දක්වා x වර්ග dx වක්‍රයත් x අක්ෂයත් අතර. මම ඊළඟ උදාහරණයට යමු වෙනනම් බෝඩ් එකේ වක්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි y සමාන x වර්ග. අනිත් වක්‍රය y වර්ග සමානයි x. මේක y වර්ග සමානයි x. මෙන්න මේ වක්‍රයයි මෙන්න මේ වක්‍රයයි අතර වර්ගඵලය. මෙන්න මේ ඡේදන ලක්ෂය සොයාගත යුතුමයි. එහෙනම් y සමාන x වර්ගත් y වර්ග සමාන x නුත් සමගාමීව විසඳමු. y වෙනුවට x වර්ග දැම්මොත් x වර්ගයේ වර්ග සමානයි x. x හතරවන බලය ඍණ x බිඳුවයි x. x ඝනය ඍණ 1 බිඳුවයි මෙතන ඝන දෙකක අන්තරය. මේක කිසිසේත්ම බිඳුවක් වෙන්නේ නැහැ. මේකෙන් විසඳුම් වෙන්නේ නැහැ. එහෙනම් x සමානයි බිඳුවයි x සමාන 1යි. වක්‍ර දෙක ඡේදනය වෙන්නේ x බිඳුවේදීත් x එකේදීත්. එතකොට මෙන්න මෙතන බිඳුවයි මෙන්න මෙතන 1යි. එහෙමනම් ඔබ කියන් මෙන්න මේ උඩ කොටසේ වර්ගඵලය. උඩ වක්‍රෙන් උඩ වක්‍රයයි x අක්ෂය අතර වර්ගඵලය. උඩ වක්‍රය මම මෙහෙම පොඩ්ඩක් අඳින්නම්. මෙහෙ බලන්න. මෙන්න මේ වර්ගඵලය. මම යලිත් අඳිනවා. මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලයෙන් මෙන්න මේ කොටසේ වර්ගඵලය අඩු කරනවා. මේ කොටසේ වර්ගඵලය අඩු කරනවා. එහෙමනම් y වර්ග සමාන x නම් මෙතන y මේ උඩ තියෙන ධනාගය. ඒකටම අදාළ y ඍණාගයක් යට තියෙනවා. එහෙනම් උඩට අදාළව y සමානයි වර්ගමූල x. උඩ තියෙන ධනාගය. එහෙමනම් අපිට ගන්න පුළුවන් පාඨකල ප්‍රදේශයේ වර්ගඵලය බිඳුවේ සිට 1 දක්වා මේක y කියන්නේ වර්ගමූල x dx. ඒකෙන් අඩු කරනවා බිඳුවේ සිට 1 දක්වා මේ යට තියෙන්නේ y සමාන x වර්ග. යට තියෙන y සමාන x වර්ග. බිඳුවේ සිට 1 දක්වා x වර්ග dx. එහෙනම් මේ අනුකලනය සුළු කරාම අදාළ වර්ගඵලය ගන්න පුළුවන්. මට සුළු කරපු රූප රාමුවදී බලන්න y සමානයි x වර්ග වක්‍රයයි y වර්ග සමානයි x වක්‍රයයි. වක්‍ර දෙකේ සමීකරණ සමගාමී විසඳලා ඡේදන ලක්ෂය 1යි. බිඳුවයි 1යි අතර වක්‍ර දෙක අතර වර්ගඵලය අර පාඨකල ප්‍රදේශය. එහෙමනම් උඩ කොටස y වර්ග සමාන x නම් උඩ y සමානයි ධන වර්ගමූල x. එතකොට y වර්ග සමාන x නම් y කියන්නේ ධන වර්ගමූල x. අනිත් කොටස y සමාන x වර්ග. එහෙනම් මට දෙන්න අඩු කර ප්‍රතිඵලය.
බිින්දුවේ සිට එක දක්වා වර්ගමූල x dx කෙන් අඩු කරනවා බිින්දුවේ සිට එක දක්වා x වර්ග dx. එහෙමනම් බිින්දුවේ සිට එක දක්වා වර්ගමූල x කියන්නේ x භාගය. x භාගය අනුකලනය කරවතින් x ගේ භාගය ධනයක බෙදීම භාගය ධනයක සීමාව ආදේශ කරනවා. ඒක සුළු කරගත්ත ගම වර්ගඵලය 3 න් එකක් ඇවිත් තියෙනවා. ඊළඟට වක්‍රයක් යටතේ වර්ගඵලයේදී මම අර මුලින්ම කියපු කාරණේ ඔබට මේ වෙනකොට හුරු පුරුදු වක්‍රයක් ගන්නම් කාලය ඉතුරු කරගන්න. මෙන්න මෙතන නතිවර්ත ලක්ෂයක් වුණු මේක y සමානයි x ඝනය. මට අවශ්‍යයි y සමානයි x ඝනයත් y සමානයි x කියන මේ රේඛාවත් අතර වර්ගඵලය. මේක පුතේ සම්මිතික වෙන්න ඕන අතර වර්ගඵලය. මෙන්න මෙතෙන්දි නම් කරන්න පුළුවන් අපිට එක වර්ගඵලයක් හොයන්න පුළුවන්. දැන් හිතමු මේ උඩ කොටසේ වර්ගඵලය. මට මේ වර්ගඵල දක්වන්න වෙන්නේ පොඩ්ඩක් කූටු ගාලා. මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? මෙතන එකක් කියලා එනවා. බිින්දුවේ සිට එක දක්වා මේ ශ්‍රිතේ y සමානයි x. බිින්දුවේ සිට එක දක්වා x dx කින් අඩු කරනවා. බිින්දුවේ සිට එක දක්වා x ඝනය dx. යට කොටස x ඝනය dx. මේ උඩින් තියෙන රේඛාව බිින්දුවේ සිට එක දක්වා x dx. ඒකෙන් අඩු කරනවා මේ යට තියෙන වක්‍රය. මේ වක්‍රය බිින්දුවේ සිට එක දක්වා x ඝනය dx. එතකොට එනවා අපිට මේ ප්‍රදේශය. ඒ වගේ දෙකක් තමයි මේක සම්මිතික. ඒ වගේ දෙකක් තමයි පාට කර ප්‍රදේශය. ගන්න මට ඒ සුළු කරපු රූපාමු. හරි. තියෙනවා y සමාන x ඝනය y සමාන x. ඡේදන ලක්ෂය මෙතන ඡේදන ලක්ෂය එනවා ධන පැත්තෙන් ධන එකයි ඍණ පැත්තෙන් ඍණ එකයි. ඕකෙන් බලන්න පුළුවන්. මෙතෙන්දී අපි පෙර කිව්වා වගේ මේ තියෙන සම්මිතික ප්‍රකාශන එතන සම්මිතික වර්ගඵල දෙකක්. ඒ නිසා මම කරන්නේ එක වර්ගඵලයක් හොයනවා. මේ වර්ගඵලය හොයලා ඒ වගේ දෙකක් ගන්නවා මේ වර්ගඵලය. එතකොට අදාළ වර්ගඵලය ගන්න පුළුවන් උඩ වර්ගඵලය බිින්දුවේ සිට එක දක්වා උඩ තියෙන රේඛාව උඩ රේඛාව x dx. ඒකෙන් අඩු කරනවා යට තියෙන වක්‍රය බිින්දුවේ සිට එක දක්වා x ඝනය dx. x අනුකලනය කරොත් x වර්ග බෙදීම 2යි. x ඝනය අනුකලනය කරවතින් x හතරවන බලය බෙදීම 4යි. එහෙමනම් x ට 1 දැම්මොත් 1ේ වර්ග බෙදීම 2, x ට බිින්දුව දැම්මොත් බිින්දුව බෙදීම 2. ඒකෙන් අඩු කරනෝ x ට 1 දැම්මොත් 1ේ 4 බෙදීම 4, බිින්දුව දැම්මොත් බිින්දුවේ 4 බෙදීම 4. එතන මෙතන එනවා භාගයයි, මෙව බිින්දුවයි, මෙතන ඍණ 4:1. අපිට උත්තරයක් එනවා 4:1. එතන මේ 4:1 කියලා ආවේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. එහෙමනම් මේ කොටස් දෙකේම වර්ගඵලය අපිට ගන්න පුළුවන් 4:1 + 4:1. එහෙනම් අපිට එනවා භාගයයි. 4:1 + 4:1. එතකොට තව මම එක රූප රාමුවක් විතරක් ඇන්දොත් ඔය වගේ ඕනතරම් අවස්ථා එන්න පුළුවන් ඔබට. නේ? මේ තියෙනවා cos x. මෙතනින් තියෙනවා sin x. මම නම් කරොත් y සමානයි sin x. මෙතන තියෙනවා y සමානයි cos x. අපිට අවශ්‍ය මේ වර්ගඵලය. එහෙනම් මේ තියෙන්නේ දෙන්නගෙම ඡේදන ලක්ෂය 5 / 4. මේ කොටසක වර්ගඵලය ගන්න පුළුවන් cos x බිින්දුවේ සිට 5 / 4 cos x. බිින්දුවේ සිට 5 / 4 cos x dx ඍණ. ඒකෙන් අඩු කරනවා බිින්දුවේ සිට 5 / 4 දක්වා sin x. ඒක වෙනවා අපිට මෙන්න මේ කොටස. ඒ වගේ දෙකක් තමයි සම්පූර්ණ රූපය. අද දින අපිට ලැබිච්ච කාලයත් එක්ක අපි පූර්ණ ලෙස සාකච්ඡා කරා වක්‍රයක් යටතේ වර්ගඵලය ගැටලුව විසඳීමේ මූලික ක්‍රමවේදය. මෙය ඔබට විභාගෙදී වැදගත් වෙයි. ඔබ මෙය දිගටම අධ්‍යයනය කරන්න කියලා ඉල්ලනවා. ස්තුතියි. ඔව්, සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිත විෂයට අදාළව අනුකලන පාඩම යටතේ වක්‍රයක් යටතේ අනුකලනය පිළිබඳ අද චන්දන සර් අපිට හොඳ අධ්‍යයනයක් ලබා දුන්නා. බෙහෙවින් ස්තුතියි චන්දන සර්. ඉතින් ඉදිරියේදීත් ජාතික රූපවාහිනියේ ජාතික පාසල මගින් තවත් වැඩසටහනකින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. ඔබ සැමට ස්තුතියි.